ආයිබෝන් මෑණියනේ. ආයිබෝන් පුතේ. මෑණියොත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව් මගේ පුතේ කියන්න. මම මෙයාගේ කාරණාවක් දැනගන්න. ඔව් පුතේ. මගේ මහත්තයාගේ වෙන සම්බන්ධයක් තියෙනවා ටිකක් ඒ ගැන අහන්න. මගේ පුතේ පූජාව තියන ගමන් ඉන්නේ පුතේ. පුතා දැන් කියන්න ඕ පුතේ. පුතාගේ මහත්තයාගේ ළමයි උපන්දිනේ දන්නවද පුතා? ඔව් මෑණියනේ. ෆොටෝ එකක් තියෙනවද පුතාලගේ යන්න? ඔව් තියෙනවා. මගේ පුතා එයාගේ ෆොටෝ එකයි ළමයි උපන්දිනේ මට දීලා. එතකොට දින කීයක් විතර යයිද මෑණියනේ? පුතේ දින 3ක් යනවා පුතේ. 3 වරුව යද්දි සාර්ථකුන් නැත්නම් පුතේ අනිවාර්යෙන් දින 7ක් විතර සාර්ථක වෙනවා. මට ඕන මහත්තයා ගෙනන් දෙන්න තමයි තියෙන්නේ. ගෙන්න ගන්න. 3 යද්දි පුතේ සාර්ථක ප්‍රතිඵල අත්දෙනවා පුතේ. අනිවාර්යෙන් ගෙනල්ලා දෙන්න පුළුවන්. මන්ට ටිකක් භූමිය ගැන බලා ගන්නත් ඕනේ මෑණියනේ. පුතාලගේ භූමියේ ගොඩක් දෝෂ තියෙනවා පුතේ. පුතාලා දේවපාදයක තමයි පුතේ නිවස හදලා තියෙන්නේ. ඒක පුතාලගේ නිවසේ හැමතිස්සෙම රණ්ඩු වෙනව නේද පුතේ? ඔව් මෑණියනේ. මට පුතේ මට අඳුනේ පෙන්නනවා පුතේ ඒක. ඒකට මොනවද මෑණියනේ කරන්න ඕනේ? ඒකට පුතේ මේ දින 3ක් පූජාව තියලා පුතේ. ඒකට මම පුතාට දෙනවා පුතේ වැලි ටිකක්. ඒ වැලි ටික පුතා 4 කොනේ වල්ලන්න ඕනේ පුතේ. පුතාලට කරලා තියනවා නම් දෙයක් පුතේ ඒක ආපිට යන්නත් පුතේ මම ඒක කරලා දෙනවා. කවුදට වගේ දෙන්න ඕනේ? මගේ පුතා බදාදාට එන්න ඕ පුතේ. හා මෑණියනේ. සත්තයි මෑණියෝ කරන්නේ හරියනව නේද? පුතේ අයිති පස්සාන්දා සත්‍යද වලම් බලවරං අනවරං ඇති සෙනවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්සේ රාහුල දාක් ලෝහුල දාද්ද නිමනා අනතුරේ පිරිවරා සේන සමගින් මුදු කර දියවරල්ලේ සත්වරක් ගණන් කරමින් අසුර භවනයේට වැඩ අසුරයන් සමග යුද කොට දිනා කතරගම අදෘශ්‍යමාන දිව්‍ය මෙරන් තොරණේ මුරුත්තාවේ වැඩවසන සෙනවිරත්න කඩවර හාමුදුරුවනේ මාගේ පුදු පූජා බලා ඒ කෙරේ බල්මලා මාගේ ඉෂ්ට අභිමාර්ථයන් සිද්ධ කර දෙන්නටත් මා කීවා අසන්නටත් මා කීවා කරන්නටත් කතරගම කන්ද ස්වාමීනි ඔබ වහන්සේට වරම්ද තවද ලංකා වාසී රාජධානිය කොටගෙන දෙව්වරුන්ට අයත් ලෝක 108ක් පාලනය කළ පද්මාසු